පාර කතා කළේ යන සමිඳු ජාතා වූ මාතරංවා පිතරංවා කියන දින්න කංග පිළිස්සන පහන් සම්තෝන සත්මබරති සංඥා වසලෝකී ඒ ජාතාන්තිම ධර්ම ස්වරූපේ බොහෝ දෙනෙකුට තේරුණා මදි බවක් තේරුණා ඒක මොකක් නිසා වුණාද අපිට ඒක ටිකක් මේ සම්පින්දනය තමයි මේ දැන් කියන්නේ. දැන් අපි මෞර්තිය දෙන්න වශයෙන් ඉඳා ඇහැලි කළා ඉන්ද්‍රියක් මොළයක් කියලා. එතකොට මේ ඉන්ද්‍රිය මොළය කියන දෙකේ දෙන්නා වූ නිගමන තමයි අපි හැම වෙලේම පාවිච්චි කරන්නේ. ඒක ඉන්ද්‍රියන් නිමිත්තේ ස්වරූපේ ලබාගෙන මොළේ විසින් ඒකේ අවස්ථාවේ හැටියට ඔහු විසින් පිළිආරම් දී නැතිට හොඳ හෝ නරක අවස්ථාවේ හැටියට මේ නිමිත්ත පිළිබඳව ඉතිරිපත් වෙනවා. දැන් අපි ගත්තාම මෙතන පෙන්නනවා ඒ මෞර්තිය දෙදෙනා හැම වෙලේම මේ නාකි කියලා ඉතින් දෙපා ඒලාට නිසලතායින් දෙපා වයිසයි කිය. දැන් යම් කිසි කෙනෙකුගේ ජීවිතය පිළිබඳව සැලකිල්ල දක්වනවා කියන්නේ කණ්ඩායම් දෙන එක නෙවෙයි. ඔහුගේ දෙන්නා වූ අන පිළිපදිනවා නම් ඔහුගේ අවවාද බාර ගන්නවා නම් එතන තමයි සැලකිල්ල තියෙන්නේ. සැලකිල්ලේ කියන්නේ ඔහුගේ ජීවත් වීම තමාගේ ජීවිතයට ප්‍රයෝජනවත් බව පෙන්නුම් කරපු ලකුණ තමයි අර අන පිළිපෙත්. ඒ අන පිළිපදින්නේ තමාට ප්‍රයෝජනවත් යක්තිව තමයි නැත්තම් අමාරු යන්න දේවල් තියෙනවාම ඒක අර ගණේට වැටෙන්නේ නැහැ. ඒ අය දිමෝපිය වන්නේ නැහැ. එතකොට දැන් අපි එක දිශුණක් ගන්නවා මේක කෙටියෙන් තෝරා. දැන් දෙන්න දෙමල්ලු කියන්නේ බෞද්ධ ජීවිතේ දැන් භාර්යාව අන්න මේ භාර්යාව හොඳයි කියලා පුරුෂයාට අවුද කිව්වේ. කවුරු කියලක් පිළිගත්තේ නැහැ. එයාගේ ඉන්ද්‍රිය විසින් ඒ අවස්ථාවේදී දුන්න ලකුණ වලට අනුව මොළෙන් තීරණයක් දුන්නා ඒ තමා බලාපොරොත්තු වෙන ජීවිත ස්වරූපේ මේ ලකුණු වලට අනුව ගන්න පුළුවන් හොඳයි. එතකොට ඒක මේ මුල් ජීවිතයේදී මුල් දවසේදී හොඳයි කියලා පිළිගත්තු ආයෙත් ඒක අන ලැබුණේ අර දුමෝපිය දෙදෙනා ඉතා හොඳයි කිව්වා. එතකොට ඒක හොඳයි කියීමට තරම් ලකුණු තිබුණා නරකයි කියන්න ලකුණක් තිබුණේ නැහැ. දොඩ්ලන් කලක් පස්සේනකොට අර තමන්ගේ භාර්යාවගෙන් යම් වරදක් ඉතුවක් කාරකමක් සකස්කාරි ඉත විදෙන යැත්. එතකොට දැන් මෙතන මේ අම්මයි තාත්තයි කලින් කියාපු එකක් තියෙනවා. මොකද ඔයා හොඳ ඉතකොට අද යා කවිති ආකාරයේ දනුව යා කියනෝ ඔබ නරකයි. දැන් ඒ කිව්වේ කවුද? ඒ අර අම්මයි තාත්තයි තමයි කියන්නේ. එතකොට ජින්නකම් ගත යොබ්බනම් කියලා කිව්වේ එදා අර හොඳයි කිව්ව අවස්ථාවේදී හැබැයි කිව්වේ යම් කිසි කරුණක් පුළා. එදා ඒ කිව්ව හොඳ ඒක පරණයි ඒක පහුණ ඒව දැන් දෙන්න ඕනේ නෑ කියලා අර ඉස්සියාවගේ
ඒ වර්තමාන සිතුවක්කාර වැරදි ක්‍රියාවට පමණ සමිකර ඒක විතරක් අරගෙන එයාට වැකලිත්ත කරන්න ගියොත් ඒ මොකද එතන වසලේ වසලේ කිව්වේ අර අම්මා තාත්තා කර්ම කියාපු එක ඒ කර්ම කියම ඒවා කර්ම කතා කියලා අත්හැරියපු නිසා මෙයාට දඬුවම් දෙන්න වෙන්නේ අනිසර අර මහා වැරදිකාරී හැටි. එතකොට මේ කොච්චරුණත් අර ඉස්සර මෙහෙම මෙයා හොඳයි කියලා කියනවනේ. ඒක නිසා ඒක ඒ හොඳයි කියපු ටික මේ නරකී කියලාපු ටිකට දාගන්න. එතකොට අර දෙමෝපියන්ගේ කියමන හෝ ඒ කියාපු දෙමෝපියන්ගේ තියෙන සත්‍යය හෝ එතෙන්දී අස්නකල ඒ හොඳක් මෙතෙන්ද ගත්තට පස්සේ වෙන්නේ මොකක්ද? නරක තමයි නමුත් හොඳක් තියෙන කෙනෙකුටයි මේ කරනවා දෙන්නේ. එතකොට අර හොනේ මේ නරක කපිල එක්තරා ප්‍රමාණයක් තුලනාත්මක සත්‍යයක් ඒ සමාන සත්‍යයක් හොඳක් පිළිලා තියෙනවා නරකක් තියෙනවා. ඉතින් නරකට දඬුවම් දෙන්න බැහැ අර හොඳයි. හොඳයි කියලා මෙයා ඒ තරම් අපේක්ෂා කරන දඬුවම් මෙයා ගන්න නරකක් තියෙනවා. එතකොට මෙයාගේ මේ පිළිබඳව ඉදිරිපත් කරන්නා වූ නැත්තම් කරන්නා වූ දඬුවම් ඉතාම නිහි අඩු කාරණේ පෙන්වා දීමට පමණක් සීමා. නැත්නම් මේ නරකම් වන්දි කියලා ගත්තොත් තනි කර නරක කෙනෙකුට දෙන දඬුවම දෙනකොට මෙතන ඇස් සම්පූර්ණ ඉදාජන නරකගෙන කෙටි දෙයක් විතර වෙනවා. ඒ දඬුවම යාට වැළකෙන්නේ ඔන්නෝ විදිහට ඒ මෞපියන් කරන ශාසීය කෙනෙකුලි ඒ කරන ආදී කියාපු කියම ඒවා මෙතෙන්ද සත්‍යයක් නැත. ඒ කියමක් දැන් පරණ වෙලා ඒ පරණ වෙලේ කියමනත් එක තමයි ඒවාගේ පරණ වෙලා. එතකොට මේ නීතිය මේ ක්‍රමය සමා ඇසුරු කරන සෑම දෙයකටම යම් දවසක හොඳයි කිව්වනම් ඒ හොඳක් තියෙන්න ඕන. යම් අවස්ථාවක නරකක් ආවනම් ඒ නරකක් තියෙන්න. එතකොට සීලය දන්නකොට සම්පූර්ණ හරියට අර ඉස්කිරිකාඩින්න ලෙඩාගේ අර තියෙන ෆයිල් එක වගේ මේ ලෙඩ ටාස්ක් එක වගේ මෙයා ආපු දවසේ ඉඳලා ඒ දිනේ වෙනකම් මෙයාට පිළිච්ච ඔක්කොම අරගෙනයි ලෙඩා පිළිබඳව තීරණයක් ඒ දැන් අපේ පැවතුම් වන ස්වරූපය ඒක නෙවෙයි. වරදක් කළොත් ඒ මිනිහා කරපු එක හොඳක් හිතෙන්න ගන්න. හොඳක් කළොත් ඒ මිනිහා කරපු එක නරකක් හිතෙන්න ගන්න. ඕක නිසා හොඳනු සමාධිය වෙන නරකනු සමාධිය වෙන හොඳනු හොඳ ආශ්‍රය කරගෙන අපකීර්ත කරනවා නරක ආශ්‍රය කරගෙන අපකීර්ත. අන්න ඒක නිසා ඒ ගාථාවෙන් එන්නේ ඔන්න අදහස. ඒ මොකද වසනනේ නෑ කිව්වේ සමාධි ජීවිතේ අනර්ථයක් නොවේ. සමාධි චිත්ත සමබර සත්‍යයට ගන්න ගත්තාම සමාධියෙන් වෙන සද බල වැඩිද අපටීකක අයිතිසාධක දේවල් දුනියාවෙන් කැටෙන්නේ නෑ. ඒ අයිතිසාධක අකටීකු දේ කිරීමක අවස්ථාව පරිශුද්ධව තමයි මෙතන අර මේ වශයෙන් තමයි. ඒක කරපුවාම තම අන්ත පසු කැවිල්ලට ඒක අතුරුකම් මෙතන ඒක ගුරු කියලා නම් නැහැ. ගුරු ගොඩක් ගහගෙන ගුරු ගොඩක් නෑ. ඉන්නගෙන විදිරි සිද්ධියේ ඉන්න මේ විද්‍යාවන්ගේ දේශනාව. ඒකෝ මේ විද්‍යාවේ මොන ක්‍රියාවද මෙතන මේ ගුරු කියන විද්‍යාවේ යටි වහන සත්‍ය කියලා ගුරු ඒ ක්‍රියාව එයා කලින් හිටියේ සිත්තෙන් නැති තත්ත්. විනිපොට මැත්තේ නෙමෙයි රාජ්ජී ගෙදර ඉන්නකොට. ඒත් එයා ගෙදර ඉන්නකොට එයාට ඒ ජීවිත තත්ත්වය ඉතාම හොඳ
යටේ සංසුන්තරයක් තිබුණා. මේ තත්ත්වයේ තියා මේ ජීවිතයේ ගත කරන කාලයේ මේ අවස්ථාවේදී එයා නරකේ ජීවෙනවා. අද හොඳයි. ඒ හොඳයි කියව ජීවිතයේ ඇති පුද්ගලයා මෙතින් නාවි මොකටද වඩා හොඳ සත්‍යයකට පත් වෙන්නේ? වඩා හොඳ සත්‍යයකට පත් වෙන්න ආව පුද්ගලයා දැන් තියෙන්නේ මොකක්ද? අර කලින් තිබිච්ච තැන තිබුණ දැන් නැහැ. ඒක දැන් මේ මිනිස්යා. අයි මම මේකට ගහ හොඳ කියලා. ඒකත් අත්හැරලා මම මෙතෙන් ඩායි ඒකත් ගහ හොඳ කියලා. ඒක දැන් මෙතන ඒකත් ගහ නරකයි. ඒක අර කලින් හොඳයි කියේ වෙන මීට වඩා හොඳ නේද කියලා හිතා ඒක තීරණයක් ගන්න පුළුවන්. ඒක තමයි යා. ඒකෙම ඉන්නේ කොච්චර හසුනත් මේ ඉන්න ඉන්නේ එතනම අර කලින් යාගේ අම්මයි තාත්තයි ගියා මේක මෙතෙන් ගත්තේ ඔන්න හොයි එතෙන්දී ඒ මිනිස්සු ගිනි ගොඩේම ගලවලා ඉන්න උට නැත්තම් ආවා ඉඳගත්තා ගලුවා රත්නේ මේක මොකක්ද මම කියලා හිතියට විතරවක් කියනොත් තවත් දුක් නිවන් දෙයි කියලා නැති දුක් හපත්නෝ ගත්තලි මම කියලා එයාට හිතෙන්න ඕනේ ඒකම් ප්‍රති හිතුනේ නෑ නින කොයි කියලා දුක්ඛන් දුන්නේ කරා ඔව් ඒක ගැන ආන්න නැගගු බින්ද කන් ගතේ උත්සහ මා තරම් පිටරන් දරු පස්සේ ඉතින් නා ප්‍රධාන කණ කිව්වේ විමුක්ති අපහමනා මමද යාද බර දැන් පවුල ගනම් තාත්ත ප්‍රධාන මම මේ දෙන්නෙන් කවුද ප්‍රධාන කියලා මොකියා ඉන්නවා අර ඒ කාරණා දුර්වල වුණාම මොකද කාරණේ දරුවා පුතාව දුරෝ ඒකට ඒ සංවිධානයේ ඇතුලේ ප්‍රධානත්වයේ ලැබෙන්නේ කාටද? අපි කියන ප්‍රධානත්වයේ ලැබෙන්නේ පියාට. මොකද? පියා. ඒ මොකද? බාහිරින් යම් යම් දේ හඳුන්වලා දෙන්නේ ඉන්ද්‍රියෙන්. අඳුන්වල දී සැකීතනේ මොලයෙන් පිළිගන්න. ඒක නිසා ඒ යාතම නෙමෙයි නේද? ඒක තමයි බාහිර වෙන අතර සිතනමිති ප්‍රධානත්වයෙන් සමපාලනය කරනවා කියන එකයි. ඔව් කියලා. හරි. සිතන කියන ස්වභාවයෙන් තමයි මනෝමනස්ස ප්‍රධානත්වයේ ගමන මාත් තේන්න කියනවා. ඒ කොහොමද ගන්නේ මොකක් ගන්න ඒක උනේ? දැන් පිළිවර්තන විචාන මානසික දාස්ක. නමුත් පිළිවර්තන විචානේ මේ අම්මන්දී නැත්තම් මහබුද්ද කියලා කෙනෙක් නැහැ. නමුත් පඬිතු කම දුන්නේ වා. පඬිතු කම දුන්නේ මහබුද්ද. අපෝ මේ මිනිස්යා මේ හදි ආවන යාට පඬිතු කම දෙන්නේ බෑ. අර මිනිහා මෙතන ලග්ග ගත්තා නම් මෙලෝ වැඩක් වෙන්නේ. ඒ වගේ ඒ තනතුර ඔවුන්ට අයිති වෙන්නේ. නමුත් කාරණේ ඉදිරිපත් වෙච්චාම ඔහු ඒකෙන් ප්‍රධානයි. කාරණේ ඉදිරිපත්. මොකක්ද කාරණේ? මහෞෂධ ලැබිච්ච කාරණේ වගේ පිටටත් ලැබිද තියෙන කාරණා. මොකද මේ දේවල් හරියාකාර සංවිධානය කරන් යන්නේ. ඒක පිටින් කරන නිසා සංවිධානය දිහා බලපුවාම ඒක තමයි කියලා. තාපි කියන දිහා බලපුවාම අම්මයි තාත්තයි ප්‍රධාන. පිට පහළ වෙන්නේ අම්මයි තාත්තයි. ඒක නිසා සංවිධානාත්මක අයිතිවාසිකම පිටින් ලැබෙනවා. ඒකයි අර ප්‍රජාපති. ප්‍රජාවක් එක්කාදු කරගත්තට පස්සේ අධිපතිය. ඒ අධිපති ගාන්තාව නිසා. ඒකේ ඒක හරි. ඊළඟට අරන්දා. ඒ මන්ත්‍රිය දෙන්න. ඒක සම්බන්ධතාවය සම්ම කරුණයි. කමකදී අයෝජ්‍ය කටයුතු දෙන්න.
ඉස්සෙල්ලා ජනරාල් වෙන්න කටි එක පස්සේ නම් බරු පලකන්නේ නැහැ කියලා තමයි ආවේ. මම කල්පනා කරේ තමයි මම කිව්වා කොහොම බලවේගී ඉන්නද එන්නම නැහැ. මයිකට ගිහින් මම හිතේ සතුටු වෙනවා. ඒක තාම මේ දැක්කේ නැහැ. නෑ ඒක ඔයාට තේරුම් නෑ. මේ අම්මයි තාත්තයි ගල්ලුලින් අම්මයි තාත්තයි යන්නේ නෑ. එයා කතා කරන්නේ. මේ දෙක තුනක් නෙමෙයි. මේක උදාහරණයක්. උදාහරණ මොකක්ද? තාත්තා වෛද්‍යවරයෙක් නැතිනො අම්මා විදින ඒ දුන්නේවා මේ පාර්ශ්වික දෙනවා වගේ තමයි ඉන්ද්‍රියයි මොළයයි. සමහරවිට මේ ඉන්ද්‍රියයි මොළයයි තමයි යම් කිසි කෙනෙකුට යමක් පිළිබඳව තීරණයක් ගැනීමට මූලික උදව් දෙන්නේ. පළවෙනි වාරයේදී යා ගත්ත හොඳයි කියලා තීරණයක්. එතකොට ඒ නිමිත්තෙන්ම දෙවෙනි වාරයේ නරකක් සිද්ධ වෙනවා. අරකක් සිද්ධ වෙච්චාම අර ඒදා දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා කරපු හොඳ හොඳයි කිව්වේ සර් මෙතෙන්දී අමතක කරොත් මේ නරක සිද්ධ වෙච්ච වෙලාවට අර ඒදා අම්මයි තාත්තයි කිව්ව හොඳ පිළිබඳව නොසැලකිල්ලක් දක්වපු තත්ත්වයක් තියෙන්නේ තනි කර නරක විදිහට. කොට මෙතන පෙන්නනවා ඒ එදා මොලේ මෙයා හුදෙයි කියලා කිව්වා නම් ඒකත් හේතුවක් ඇතුවයි. ඒක නිසා මේ නරක වෙච්ච තැනට අර හොඳ ටිකක් දාපන්. කොට පරණ අම්මගේ තාත්තගේ ජීවනකත් ගනිකොලා දැන් මේ කියන කීමකත් ගනිකොන්නවා. එතකොට දැන් හොඳ මිනිහ නරක වැඩක් කරලා තියෙනවා. ඒක පාරට නරකමී කියලාට දන්වන් දෙන්න බෑ. ඒක නිසා දෙකටම ගැලපෙන විදිහට සුදු දෙයක් මිසක දරුණු දඬුවමක් දෙන්න වෙන්නේ නෑ. ඕකෙන් දේරන්දයි බුදුහාමුදුරුවෝ කපේ නැතුව අම්මටයි තාත්තටයි නාදු ඉස්සාව නාදි නොකිය මේ ඉලක්කාරී ගොල් මාපතියා කියනවා. ඒක උදාහරණයක්. ඒ අන්තයෙන් ගන්න ඕනේ. නැත්තම් ඉස්සාව අම්මයි තාත්තා රුළු උඩේ පවුලයි නහයේ සුදුසියකින් කියනවා මොන විදිහක්ද කියන්නේ. නෑ ඒ කෘත්‍ය ස්වරූපයේ තීජ සමාන සත්‍යයක් මේක තීර නිසා අර එහෙම කිව්වා. ඒයින් දෙන්න පාඩම මොකද්ද? යම් කිසි දෙයක් හොඳයි කියලා පිළිගන්න එපා. ඕකේ නරක දැකලා තියෙනවනම් මේ නරකෙත් එයාගේ නරකක් තියෙනවා හොඳක් තියෙන එක නිසා වෙන්නේ මොකද්ද? නරකක් තියෙන විඥානේ නිසා හොඳ දැක්කට ඇලෙන්නේ නැහැ. මොකද එයා නරකක් තියෙනවා. කොට හොඳ තියෙන විඥාගාව නරක දැක්කොත් එයාට ඒකන පිළිසිතන්නේ නැහැ. විඥාගාව හොඳක් විතාමේ නරකක් තියෙන සාධාරණත්වයක් අනිත්‍ය බව කිරීමට හැම යාත්‍රිකම මේකෙන් බුදුහා අපිට ඔකෙන්ගේ පරණ අම්මගේ තාත්තගේ අදහසත් අදාදේ දරුකරම හිතයන ඒකට මේක තේරෙන්නේ නැහැ. ඒක හරි. ඒ අම්මයි තාත්තයි කිව්ව ඇතෙන්නේ ඈ මේ මෙතන ලැගලා අරියන්නේ ඔලියම් බුදුහාම සූරා. එහෙනම් ඉතින් ඉතින්දේ යාව අම්මයි තාත්තේ ඔය ඉතින් යාවි අම්මයි තාත්තයි මේ දැන් මොලේ ඉන්ද්‍රියන්නේ මොලේ අම්මයි තාත්තයි කලයන් ඉතින් ඊටපස්සේ මේ දෙන්න ආවා. ඈ ඇවිල්ලා හිටන් මෙතනින් නොගියුම් කියේ මොකද දන්නවද? පරණ අම්මයි තාත්තයි කියමුද ගරුතු. මොකද? අත්තම අම්මයි තාත්තයි ගෙන් දැක්කා ඔය ඇති ආයතන ඉගෙන ගන්න. නෑ අම්මයි තාත්තයි එතන නරකේ කි. හොතෙන් යන්න ඕනේ නෑ. මෙතනම ඉන්න මල. කියන්නේ. ඉරිකනේ උනේ. වටකල්ල දාම ගබන් දැන් යා. ඉත තුන් දෙනෙක් කියලා දාම මේක. එහෙම නැත්නම් මෙතන මේකට වෙලා නම් හදෙන්නේ නැහැ. කවදාවත්. ඒ දෙක තේරුමක් නැහැ. එලා ගන්න දේ කියන්න නම් මමත් ඒ. ඒ ගාතාව ඉච්චර. ඊළඟට කියන්නේ 10 වෙනි ගාතාව. නෝ මාතරන් මා පිටරන් ඒක අනිදි ගන්නකෝ ඒ මොලේයි ඉන්නේ නේ. නෝ මාතරන් මා පිටරන් මා බාතරම් භගිනි සයෝ සතුන්
සම්පී රෝසේති වාචාය සම්ජන්නා වශයෙන් ඉතින් සසුන් කිරේක වශයෙන් තේරෙනවා නේද හම්ති රෝහේ වාසය සංඥා සුදු දැන් මොබිලේ නැවතුන කියලා මෙයා ගන්නවා සමත බහතර බගින් සහෝදර සමුදු ඊට මෙතන නැන්දමාවක් ඉන්නේ කියලා කියනවා කොහොමද මේ කියන්නේ මොකද යම් කිසි කෙනෙක් ඒ අයව ප්‍රෞඪ අපේ වචන පාවිච්චි කළා එයා මැටිකල් ප්‍රෞඪත්වයේ පත් කරනවා නම් එයා වචන භාවයට කොටස් වෙනවා ඒකයි මේක මේ සාමාන්‍ය විදිහට ඉතින් සම්මුති වශයෙන් බැලුවාම අර ඕනෑම දැනුමක් අවුල් සෑම එකක්ම පටන් ගත්තා නම් ඕනෑම නිකන් ශබ්ද නැතුව දැන් කතා කරන්න බැරි ගොළු සත්‍යයේ තියෙන මිනිස්සු නැතන අවුල් නැහැ කිසිම අවුලක් නැහැ මේ බලා සත්‍යකලා කියන කිසිම අවුලක් නැහැ මෙතන තේ ඕන නම් නිශ්ශබ්දතාවය සී බදුහත් වෙන එක විදිහ තමයි යත් මෙතන ඔක්කොම කාගන්නේ මේ කඩින ඒ කඩින තියෙන එකේ නිශ්ශ වෙනවා ඉස්ස අභිමාගේ සා අප්‍රිය සහගත සබ්ද ඒවා දුක් වෙනකොට තමයි අර මෞතියු සහෝදර සහෝදරයන් නන්දමාව ආදි මේ සියල්ලම කුපිතයට පත්ුනේ විදුමක් නැතිේ බෑන බෑන දේවෝ තාත්තගේ දරුවන් දෙවෝ අර වචනේ දෙන විදු දැන් කතාවක් නොකර හිමීට පොල්ලක් කරා කතා කරන්න යා පොල්ලක් අරන් ළඟට ගිහින්න දැන් කිව්වනේ ගහනකම් දන්නේ නැහැ නේ එයා ගහන්නේ බැරි නේද මේ දැන දැන ඉඳලා බල්ලි කුට ගහන්න දී කියලා දැක්කත් දැන් දැන් යටලා. ඒකත් රෝසනි රෞද්‍රස්ස කපිත කම්ප. මේ කොම ය ආරම්භ කරන්නේ ජීවිතේ කොහොනදලක ශබ්දයේ මුල්ද. ශබ්දයේ මුල්ද. ශබ්දෙ නිහඬව තියයි. ඕනෑම දෙයක් මේ අවුල් වැඩි නොවෙන්න කරන්නේ. දැන් සමහරුන්ට මේ ජීවන මාර්ගය පවා ඔහුට නිහඬව සිස්සක්ව සම්පූර්ණ වෙන යන්න බැරි මොකද? එයාට පහනම් පුළුවන් ආස්පහත්‍යා විචාරු කතා කරන කටකට කියලා. ඉතින් අන්තිමට යාගේ අර සියමනේ තියෙන බරසාරත්තේ උඩ ඔහුට සිද්ධ වෙනවා අර සියමනට අනුකූලව යාගේ සැපතුම් සංවිධානය. මොකියයි කියන්න ඒ මුකුත් නෑ සීලෙ පිටින් මිනිස්සු පිළිගන්නේ මෙයා පිටින් පාවිච්චි කරනවා එහෙම නෙවෙයි අර සුජාව කතා කරන්නේ යාම එයාට සිද්ධ වෙනවා අමාරුවෙන් හරි අර වචනේ වරද සාර්ථකත්වයේ මේ ඒ වචනේ කියන කියමන සාර්ථක ඒකට ඒකෙන් දෙනවා සමාජයේ යම් විදිහකින් දෙලින්නේ කියන තත්ත්වය ওই වචනේ කියන්නේ දෙලින්නේ කලීම් තත්ත්වයට පත් වුණා නම් සම්මුති වශයෙන් කට පරිස්සම් කරගත්තේ නැති වර්ධින් කියන එකයි ඒ සම්මුති වශයෙන් ඕනෑම කෙනෙක් අවුල් ජීවිතේ හොයවා සහෝදර සහෝදරාදීන් අතර හෝ වේවා කතා නොකර තමාගේ අර අදහස් යාවට දමන්න විතරක් අපි සමත් වුණොත් බොහෝ දුරට තමාගේ අදහස් සාර්ථක කරන්න පුළුවන් කිසි අලබැගියක් නැති දැන් සමහරු අවස්ථාවේ හැටියට වෙච්ච සතුට නිසා දැන්
අක්ෂර රජවරුන්ගේ අක්ෂර බැඳි අක්ෂර බැඳි වුණා. දෙවියන් වහන්සේ චෙක්කී කාම සතිපසාමි සත්‍යයෙන්ම වුණේකොට. අන්න හතර නම් දෙවියන්. ඒදී ඔබ ඕනම වරයක් දෙන්න. අදින් දීදී කොහො ලම්නෝ ගැද්දන්ට මිනිහට සෞඛ්‍යය. ජවන අත්‍යවන්න මොකද ඒකට සෞඛ්‍යය. ඔබට අරම්මන්දි අත් අපිනම් අනජන්නේකට තමයි නැදී පස්සේ දෙවියයි කියලා අම්බිලිමට කරන්නේ මොකද? එයාගේ දරුවා ලොකුනාට පස්සේ මේ නෙවෙයි සුදුසු ඉන්නේ රජුගාන්ත මාකට කියලා මට වරයක් ඉන්නන්නේ කියලා. ඊට කියනකොට රජුගාන්ගේ බඩක් මොනවා අවුව මට මගතෙන් මොනවද මොකක්ද කියන්නේ ආවේ කොතන දැයිද අපේ පොල්වල කිසි වයසක ඇවිල්ලා තියෙනවා ඔබවහන්සේ දැන් වයසකට ගිහිල්ලා ඉන් මම මේ කියන්නේ ඒ වෙනුවට එදා ඒ වරේ වෙනුවට මගේ දරුවත් මේ අධිකම් දෙන්නේ ඉන් මේ මිනිස්සුත් අගෙන ඉලක් කරන් ගත්තා අපකට කම දෙන්නා දෙන්න ගන්නවා දැන් මිනිහා මේ අන්තිම කැලමිටර මොකද දැන් කරන්නේ මේ නියත සම්බන්ධව හොලයි කියලා විකාශ කියන්නේ ඒක පෙන්නනවා නේද ඒක පෙන්නනවා මේ પરමාර්ථ ඒකයි මේ ඒක ස්වභාවික සිද්ධිය ඒක අපි දැන් මම කියවනවා අර මානසික වේගය අවදි වෙලා ඒ මානසික වේගයේ උෂ්ණ තත්ත්වය වැඩ කරන්නේ කලු මෙන්න සප්ත ග්‍රන්ථි දෙකක් වේගවත් වෙනකොට දැන් යම් සිදුවීමක් දැකලා සප්ත වෙනකොට මොකක් හරි කියන වචනය පාවිච්චි කරන්නේ පාවිච්චි කර ඉන්න බැහැ දැන් යම් කිසි කෙනෙකුට කනස්සල්ලක් වෙලා කනස්සල්ලක් වෙලා නැත්තම් මිනිහාගේ නායක දෙවන්නෝ ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න මිනිහෙකුට එයා ප්‍රිය කරන ඕනෑම කෙනෙක් ආවත් මිනිහා මේ බන්න ගානවට ගානේ කොහමාරියුන් අර මොකද අර ගානවත් කිසි වේගෙන් න්‍යායමින් වැඩ කරන්නේ නැහැ වෙනක ප්‍රශ්නෙ වෙලින් වැඩ කරන්නේ ඉතින් මේකට දාන්නේ අමාරුවෙන් අර ආග්‍රාජ්‍ය මොහවාගේ වාදිත කියලා අර අලුගේ ඉඳ සම්පත පොයි විතරයි ඉන්නේ සම්පත මන් කීපදෙනෙක් කියන්නේ හැවවා පජත් සොඩයි ඒව ඔක්කොම කියන්නේ අර මනුෂ්‍යයන් කෙනෙක් ගැදියාවේ බොරු යත්තන් ඉස්සරහට කරලා ඒ මොකද අරයට සංකර මේ දෙකෙන් පිට අවදීන්නේ නැහැ ඒක නිසා සම්පති වැඩ කරන්නේ නැහැ කරන්නේ සමීකරණයේ උදකලා කියන වෙලාවට පිට වේගවත් කියන වෙලාවට වේවත් වෙන ධර්මත හිතේ වේගය දැනෙන්නේ අර සංකීර්ණවද සම්පයත් ඒක අපේ බලන ඒක දස්කම් බව අර විනාදෙන් සතුන්ගෙන් සතුන්ගෙන් කියන බුදුවැයන් නැමේ ගහෙන් බල ඒ શબ્දේ එන්න අදින් යති නේදක යා අබ්බ්‍යත් කියන්නේ දෙනවා කීස්සා. ඒකත් ඇතිලිල්ලෙන් වෙන්නේ. මේකත් ඇතිලිල්ලෙන් වෙන්නේ. ඒකත් ඇතිලිල්ලෙන් එක නිස්පාදනය වෙන්නේ. දැන් මෙතන වෙන්නන්නේ මෞර්තියෝ සහෝදර සහෝදරාගේ අයත් යම් කිසි කෙනෙක් වචනේ සෞද්‍ර භාවයේට නැසෙ යාගේ කල්පිලනි තත්ත්වයේ නැසනකොට ඊ පුජ්‍යලයා ඒ හේතුව නිසා යා දුකටපත් වෙනවා යා පීඩාවින සීමාවට ඇතුළු වෙනවා මේ මොකද්ද යම් කිසි කෙනෙක් කුට යම් කිසි රෝහේ කියන්නේ රෞද්‍ර ස්වරූපයෙන් සල්සි යෙදි යම් කිසි කෙනෙකුට නරක රෞද්‍ර හිතක් පහළ වෙනවා
බෞද්ධ කියන්නේ තරහක් දීර්ඝිතේකින් තරහක් ගිනි ඒ පුද්ගලයා ඒ තරහ ආපු වෙලාවට ඒ තරහ විතරක් පාවිච්චි කරනවා නම් තරහ පිටේ ආවා තරහ පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ නැති අවස්ථාවක් තරහට අනුව වචන සංවිධානයේ අවස්ථාවක් ඔන්න දැන් මේ කාටත් තේරෙයි අලක්ෂි ශාස්ත්‍රයේ දේවල් ඒ හඳුනා ගැනීමේ මෙන්න දැන් මට නපුරු හිතක් පාරේලා ඒ හඳුනා ගැනීමේදී එයා ඒ කරන්නේ මොකක්ද කිව්වොත් දැන් මේ මෙතන තියෙන තත්ත්වේ ත අහුණු එයා සිත බේරා ගැනීම සඳහා යෙදී යුතු නවර්ධන උපක්‍රම ඒ මොකද ඒ තමයි සිත් යම් කිසි හේත ස්වરૂපයක් පාදයි ඊට අනුකූලව වචනයකට ඊට නොතබ ඊට තමයි ඊට ගැලපෙන්නේ නැති ඊට සමාන නොවුන ඊට අයත් නොවුන වෙනස්පත් මේ අසවල් එකත් යම් කිසි කෙනෙක් සිතනවා නම් එයාගේ චිත්ත ස්වરૂපය එයාගේ චිත්ත ස්වરૂපය තමාගේ ශරීරයේ මොනම වෙනසක්වත් කරන්න හේතු වෙන්නේ නැහැ. ඒක මොකද? පැතිරියන්නේ නැහැ. ඇයි? එතනම ඒක විලාබයි. ඒකට ඉදිරියට යාමට ඒ චිත්තක උදව්ව නොලැබෙන නිසා. එතකොට යම් කිසි කෙනෙක් තමාගේ සිතට අර විදිහේ නපුරු අදහසක් ආපුහම ඔයාට අපි කියන්නේ නැහැ ඒක කරන්නේ. ඒක හරි අපරාධයක් නේ. ඉන්නේ අමුතු පාරක් හැදගෙන ඉන්නවා කියන්නේ. ඒක නිසා අපි ආදි කියන්නේ අයිය පොඩ්ඩක් ගහගෙනම මේ කිරේවරක් නැහැ කියලා මිනිහා බේරලා යටි කියන්නේ. මේ කියන්නේ කාටද? තරහ ගියොත් දුක් නිඳේ දේ කියලා හිතපු අය නැහැ මේ. ආවනේ කියනවා. ඔව් 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 බරද. අවෝධ සින්නන් මෙහාට ආව නේද? එහෙම තමයි. ඒ කෙලින්තිය ඒ තරහම එක උපදිනවා චිත්ත විලා. එකේ එක ප්‍රමාණ තිනොයි වචනේ. ඒ සිතේ ප්‍රමාණය වචනයෙන් විකාශ වෙනවා. සිතේ කෙලින්ති අටදා. දැන් කෙලින්තියා තමන්ගේ දරුවට මොනවද ළඟින් ඔබට වෙලා අන්න එක කේන්ද්‍රයක සබ්දා ඒ මොකද සාමාන්‍ය සුළු නිකන් කුලම් පාරක් වගේ කේන්ද්‍රයක් තියෙන දණන් ගන්න එක ඒ පුතාටම එයා සමහර දවසෙ කියන මේ බූරුවට මොනවද වෙලා ඒ බූරු සෙනට ගත්තේ පිට අර වේගයක් බූරු මට්ටමට ඇවිල්ලා ඒ කියන්නේ කේන්ති මට්ටම ඒ ගානට ආපුනාම එයා දන්නේ බූරු සබ්දයයි ඒකට පාස්තනේ වේගේ හැටියට ධම්ම බූරිය කිව්වා. ඊළඟට ඒකත් සදා ආවනම් ආ දෙකකට. ඉතින් සීන තාප ඔක්කොම ඉල්ලනවා. ඔපි හන්ද තමයි මා නැති උනේ. කාල තන්නේ ඇත්ත. කීයක්ියා ඔන්න ඒක අන්නේ ඉතින් දෙන්නේ මොකද්ද? දැන් ඒ පුද්ගලයාගේ මානසික මට්ටම වචනේ ප්‍රමාණයෙන් පෙන්නපු බව. දැන් මෙතන කියනවා මෞර්ය දෙන්න සහෝදර සහෝදරාදීන් තවත් ඊට උපකාරව තිබෙන තවත් කොටසක්.
අන්තිමට මුත්‍ර දක්වාම දෙවි කෙනෙක්ගේ ඒවා ධර්ම දැක්. ඒකට මේකේ ලේ ධාතු තමයි මේ රූප කලාප දරන්නේ. රූප කලාප නරක් වුණොත් ලේ ධාතුවක් නැහැ. වාපිච්චෙන් තුනම නරක් වෙනවා ඒවා නරක්. මොකද ඒවා නෙවෙයි ඒවා හදිස්සියට. හැබැයි ඒක අප්‍රධාන. ප්‍රධාන වශයෙන් ගන්න ඕන බස්සේ සහෝදර සහෝදරිත් මෞර්තිය දෙන්න. ඉතින් මේ රෝගයේ හම්පි කියලා මේක අපි මොකද? හම්පි කියලා කිව්වේ නැතිකද? මොකද නැති කරන්නේ? එන පිළිචතරත්තේ. එයා පිළිචතරත්තේ. ඉන්ද්‍රිය මොලේ රූපකලාප වර්ග දෙකක්. ඉති බාහ. පිළිචතරත්තේ නැති කරනවා රෝගයේ රෝග බාහිර. රුධිරත්තේ පස්. ඒ රුධිරත්තේ පස් වෙන්නේ එක වෙලාවකදී නෙමෙයි. අම අවස්ථාවේ ඒව කරනකොට ඒ කෙරළි හැමිස්සෙත් සිද්ධ වෙනවා. ඒකට අර මම මුලින් දී තාත්තා. අර පුතාට එක අවස්ථාවකදී එක වරදක් සාමාන්‍ය ලාභනේ වරදක් කරනකොට සුළු වර්ගේ වරදක් කරනවා. කද්ද ළමයා මොකද වෙලා තියෙන්නේ කියලා හිතන් අර කඩම් පැන්නේ මොකද්ද? අර මොකක් හරි සුළු දෙයක් අතින් ඉස්සලා දිනු වැටිච්ච බලන්න බැරුව. මේක දිනුනේත් නැහැ. කොළ කෑල්ල බිම ගැටුණා. සුප්පරි නෝරු තමයි ඒක බලනකොට එයාගේ හිතට අර වචනයක් කියන්න හිතේ නම් මොකද? අර විදිහේ කලින් එයාගේ මොළයත් ඉන්ද්‍රියත් රූපකලා ශරීරයේ තියෙන පරමාණු අර කාරණා අර ක්‍රම වලින් ක්‍රමයෙන් නරක්‍රගත පුද්ගලයාට මෙහෙම බලනකොට ඒ ඉන්ද්‍රිය උපකාර වෙන්නේ ඇදින්න යමක් එයාට ඕන විදිහට පවත්තා. හැම වෙලේම ආණ්ඩු කරන ක්‍රමයක් තමයි මේ ඉන්ද්‍රිය. හැම වෙලේම එයාට ඕන විදිහ එයා මෙහෙම හැරෙන්නම එයාට ඕන විදිහට ඒක තියෙනවා. දැන් මට ඕන විදිහට මේක තියෙනවා. අරක තියෙනවා. අපි මේ ලෝකයේ දුක් විඳින්නේ හැම වෙලේම මට ඕන විදිහට එතන තියෙනවා කියලා බලන්න කියලා. හැම වෙලේම හැම දුක අපි ඉඳනනම් අපි හැමෝම හැරෙන කොට ආවර්තන. ඒ ආකර්ෂණයේ හේතු මොකෙන්ද? මට ඕනේ. මට ඕනේ. අනිකම් මට ඕනේ කියන එක උදාලිනේ හරි. කොහොමද මම බලපුවා තේනේකේ මට ඕනේ නැහැ එතන ඔය. එතන තියෙන එක බලන්න අපි දැක්කේ. එතන මට ඕනේ. හැම වෙලේම මේ දෙන්නෙකුට ආශ්‍රය ගන්න බැරි වැඩි කාලයක් ඔය අවුලුයි. දෙන්නටම ඕන දෙන්නට ඕනේ එක දෙන්න ගන්න. දෙන්න ගාම මේ දෙකම නැහැ. උන් දෙන්නට තියෙන දෙක තමයි ඉන්න දෙන්න උන් ගාම තියෙන්නේ. අරයට ඕනේ මෙයා ගාව නැහැ මෙයාට ඕනේ කියලා නෑ. ඉතින් හැම වෙලේම ප්‍රශ්නයක් අන්නේ ඉන්ද්‍රිය නරක. ඒ ඉන්ද්‍රිය නරක බා. නැත්තම් නිකන් හැරෙන්න බෑ. අවස්සක්වත් නිකන්. ඕනම හැරෙන වෙලාවක ටිකක් දෙන්න නවත්තලා බලන්න මේ හැරෙන්නේ මොකද කියලා. හැරෙන්නේ මට ඕන එක තියෙනවා කියලා බලන්න මේ හැරෙන්නේ. නැති හන්ද අර බලා ගන්නවා. නම මෙහෙම බලලා හිටන් ගන්නවා. ගන්නවා. සුසුස් ගන්න හොලයි යා. අර කිව්. ඈ? අන්නේ අන්නේ එතකොට අපි දැනගන්න ඕන අපි කොයිතරම් වැරදි පදනමකට ජීවත් වෙන්නේ අපිට කොයිතරම් නිර්දෝෂ පදනමකට වැටෙන්න පුළුවන්ද කොයිතරම් නිදහසක් තියනවද හැබැයි මේ නිදහස තියෙන්නේ බුදුහාමුදුරුවෝ පන්නේ තමයි මේ කිසි සාස්ත්‍රවලින් කිව්වාමනේ නෑ මේ මනස පිළිබඳව මේ තරම් සිවුම් තීරයක් දිගේ ගමන් කරවන්න විස්තර කරනවා ඒකට ඒ අවස්ථාවේදී අර කොළේබම වැටලා මුත්තක්දලම යමුට කොළයක් අතව ගන්න බෑ කියන වගේ තවත් ටිකක් ලොකු විගානක් හැප්පු ඌරව ගන්න මොකද විගාන බිඳුනක් නෙවෙයි එයා අර බලනකොට අර කොළේ බිඳු වැටුණට වඩා විගානේ වටිනාකමක් තියෙනවා ඒක නිසා විගාන තියෙන්න ඕනේ හැප්පෙන්න
ඇත්තටම ගොහලන්න බැරි නිසා ගොහලන්න බැරි වුණේ කොමක් නිසාද? අර සියලු අවස්ථාවල අර වචන ඔය විදිහට පාවිච්චි කරපු නිසා ඇහෙත් හැදුනේ අර විදිහේ රූප කලාපයි මනෝ දහතියේ තියෙන්නේ ඒක හරිනේ ඒකත් හරිනේ මේකත් හරිනේ කියන නොපිළිගන්න තත්ත්වයක කතහනකුත් කතහන් ක්‍රමයකුයි අනිත් කරදරේ මොකද්ද? ශරීර පාලනයේද තියෙන වර්ග දෙකම ප්‍රධාන වශයෙන් වර්ග දෙකම භාව රූප දෙකම ඉස්සී භාව රූප ඒවැන් දෙන්නේ අරවාය අරවා සාර්ථක කිරීම දුමනා ගන්න කියලා හරිද? ඔක්කොන්දම මෙයාට ලැබෙන්න උදව් මොකද්ද? අර විදිහේ සමාජ පීඩාවක් එක්ක පැවතුම් සංවිධානය කිරීමට මේ පුද්ගලයාට සියලු උදව් ලැබෙන්නේ යාපේට. ඒකදී ඒක නිසා යම් කිසි කෙනෙක් කිව්වොත් ඒ මනුස්සයා නදෝයි කොලියක් කැටිච්චාම සම්පූර්ණයෙන්ම වෙන ඉලක්කාරිය නෝනට සාමුදේ දාන්නේ. සාමුදේතෝන විදිහට මං ළමයා ඔන්නෑර ගන්න යන ඔය විදිහ. මේ මොකද මේ? ඒකත් අර බහමුණු අර අපේ දෙරළිය මෙවයිද? එයාගේ දර්ශනය එයාගේ බලාපොරොත්තුට ගැඹීමට පටහැනි නිසා ඒ මිනිහ සමාජයට එක ගහගන්න. උන් දැන් මේ මිනිහ ජීවත් වෙන්නේ කොතනද කිව්වොත් ඔලයක් බිමට වැටෙනකොට දුක් විඳින මට්ටමේ ඉන්නේ කියලා. දැන් යාද දුක් දෙන්න පුළුවන්? පාස්ටි. මේවා කොලෙන් දැක්කම සුක් ගාල නැති. තාත්තට දුක් දෙන්න පුළුවන් ඔලයක් බිමට. තාත්තට ඉන්නකම් තියෙනවා අපිට. එතකොට ඊගාන අප්පු හැටි බූරුවෝ ගාන ගන්න. දැන් එතකොට මිනිහා පිඟන් වලට කොළ ගෑලියොත් ඈ ඒ වගේම හිතියොත් මැද්දවල් වලට මැදි වෙලා ඒවා මැද්ද ඉඳගෙන ඉන්නේ මොකද ඉන්නේ නැහැ කියන්නේ දෙස් කියන්නේ කොළය දිවට වැටුන දුක් තමයි සිගානක් හැප්පුණු දුක් තමයි ඉතින් මොකද නම් ඔකට බෑවු ඇත්තටම හරි දෙනවා බුදුහාමුදුරුවෝ කියනවා ඉතලව බුදුහාමුදුරුවන්ට වදාරනවා ලක්ෂණ හාමුදුරුවෝ කියනවා රාමිනි මං කිසිකොට පාවෙන් බහිනකොට මම දැක්ක ප්‍රේතේ අජත් මහාරුතිය ආර්තිය අතුරු ගාන දිග කෙරේ අජත් ඈ යොදු 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 නැතත් කිය ඉතින් යොදු ගාකේ යොදු ගාක ආර්තිය ගාන මේ රටක් වලට ගත්තහම මම හිතනවා මේ ඉන්දියාවේ තියෙන මේ එතකොට මාතර කපුල් මේ සිගෙට් එක හරි ඔලු මෙරේ මේ මොකක්ද මේ බුදුහාමුදුරුවනේ ලක්ෂණ හාමුදුරේ සුබලහා වඩින වෙලාවෙදි සුබලහා හාමුදුරේ දැක්කේ සිනහවක් සිනහ කියන්නේ සිනහවීති දෙයක් නේද කියලා දෙන්නේ නෝ මොකද සා නෑ මම බුදුහාමුදුරුවෝ කියන්නේ කියක් මේක වඩා අපේ මේ දෙනි කිම් මග කටකට ගියා යන්න ඕනේ ඉතින් දි කියන්නම් කිය පුරාගෙන තාපි කියන කිව්වා තාමි මම අනිත් කිව්වෝ බයි මෙන්න මෙච්චර දිග පෙරේටි දැක්ක භාවි දුක්ති අපි දුක්ති තොර බුදුහාමුදුරුවෝ අපි කියලා දී විතුරු පහුව බයි කියලා දැක්ක සම්බෝධි මොන්දියෝ කයත් කලගම් මේ මොකද බුදුහාමුදුරුවෝ දැක්ක ඒකයක් අර බුදුහාමුදුරුවෝ දැක්ක මේක මෙතන ඉඳගෙන ඉන්න පුජ්‍යලයා හත්තක්ම සිය දහස් තරම් දුරු සිද්ධින් එක්ක ඉන්න දුක් දැන් අපි කියමු මෙයාගේ අපි නිදසුනක් අපේ මෙයාගේ පුතා ඉන්දියාවේ දැන් ඉතින් ඉන්දියාව රටේ ඔයාගේ පුතා මේ ඉන්දියාවේ කලබලයි කියලා අර ආරංචි වෙනකොට දැන් ඉතින් සුසුම් වෙල ඒ දරුවා ගැන මොකද කරන්නේ සුසුම් වෙලලා සංජනකන් නොකා ඉන්නවා මොකද ඉන්දියාවේ කලබලයි
මට මේ හොදක් සිද්ධ වෙනවා.
එතකොට හොඳ ආකර්ෂණ හොඳ ආකර්ෂණ කියන සිය රාජ්‍යයේ සම්බන්ධතාවයේ ඒ හොඳ නිහයට ලැබිලා සෑම පැත්තෙන් මොකද වෙන්නේ පොඩි නැතු මම වන්න බෝධි පූජාව මේ පෙන්තල කියන ජීවිතේ වසන භාවයට පත් නොවේ. හා දුක් නොවේ. වසන කිවිලේ සීදනේ යුක්ත ජීවිතේව. සීදනේ යුක්ත ජීවිතේ මොනම වසන. ඒතර ඒ තත්ත්වයේ දෙන්න දේහමුද තියෙන එකම ක්‍රමය මොකද්ද? අර හතර වර්ගය ප්‍රධානයි. වර්ග හතර. නරක වෙන තත්ත්වයෙන් අපේ සිටිවිලි අර ගලා බහින්ද දෙන්නේ ගලා බහින්ද සිටවිල්ලක් වෙන්ද ඉතනෝ වචනයක් නැහැ වචන හැදෙන්නේ නැතු ඉන්න පුළුවන්ද වචන හැදෙන්නේ අපේ ඉඳ කරන්නේ ඒක මදාරෝ ගන්න බුදුහාමුදුරුවෝ ඒකට ප්‍රස්තයල්ලක් දාන්නේ ගන්නවා ඒ සිටේ තීන එක මොකක්ද කියලා ඒ වෙලාවට වචන හැදෙන්නේ අම්මයි තාත්තයි ගරු වර්ග දෙකයි චූරු පුත්තු අද ගොල්ලන් එතකොට ඔන්නෝ කයිදුවා ගුරුනේ කාටවි අම් පරමාර්ථ වශයෙන් තොට දැන් අපිට පෙන්නනවා පේනවා අපට ලෝකයේ තියෙන ඉතාම නරක සම්බන්ධතාව කියලා ගහඳානේ කියන දියුන් දෝසාන්තකාරවලු ඒ වගේම අපි ඒ ඒ තැන්වල ඉන්නකොට ලැබෙන දෝසාන්තකාරය සියල්ලම දෝවි දෝෂ කරගෙන එකම විකල්පය හා අපෝමව කරගෙන ඉන්න එකම මාත්‍රය විදවා දෙන්නේ නරකදාකත් වාසියේ දරින් දෙන්නක අපලදා පන්නේ ඒක හොඳ අතර හරවලා පුළුවන් නම් නරක අපේම ළඟ වැඩි ඒ නිසා නරකේ නිකුත් නරකක් නේ කියලා හිතපු හැටි අම්තු විරද්දානෝ නැයකට මේ නරක හිතක් මතේ ආන්නද එතන නරක හිතක් මත තියෙන කියා හිතමු මිනිහ කතා කරපුවාම අර වචන අර අදහසට අනුව වෙනවා මේ අදහසට අනුව වචන කියවෙන අතනින් පන්නන ඒ කට්ට ඉඳලා යා වචනේ පාවිච්චි කරන එක හොඳ වචන යාම අපි කියනකෝ අර මං කියන්නේ වැඩේට මේ හේති ගියාම ඒක ස්වභාවයෙන් හේතිය අපට යනවා කියලා දෙන්නවා තවත් මම හිතනවා මට කියන්නේ හේති ගියා බව දැනගෙන හේති ගියා බල දැනගත්තට පස්සේ නෑ ඔක මොකද කොහොමද මොන්නේ නෑ අපි බලමු මෙහෙම වට කරන්න කියලා ඒක අර මේකේ බස්සල කතා කරන්න පුළුවන් තමයි අරත නැතු කෙලින්ම හොස්තාල ගියොත් අර මිනිහගේ තරහ වෙන වචනයක් කියලා තමයි දාන ඔන්න ඔතනින් දෙරෙන්නේ නෝ තම තම ළඟ හදේ ගොක සිද්ධ වෙන දෙරන්නේ තමන් ජීවිතේ වාක්‍යා ගැනීම ලෝතුරා බුදු වීමෝ රාත්‍රියෝ පහේ බුදු වීමෝ මොන මොනෙකින් හරි අපේ මේ ජීවිතේ දුක් ජීවිතේ නැති සත්‍යයක් පත් ඒක කරගන්න ගෞ ජීවිත කිසි කෙනෙක් නැහැ තම තමන්ම කරගති යුතු බවයි කියන බුදුහන් දු දෙන්නේ ඒක කරන හැටි ඔන්න මේ ගාථාවෙන් තියෙනවා ඒ ජීවන ප්‍රශ්නය තහන් පුළුවන් ඒක නයි කියන වචන දෙකක මාමයි කියලා කියන්නේ අම්මගේ සහෝදරයා
මාමයි කියලා සම්පූර්ණ වෙනවා. ඒකට දැන් එතනත් ප්‍රේතුස සහෝදර මට්ටම් දුක් වෙනවා ඉජාව ඉතිරි පරම්පරා. ඉතින පරම්පරාවේ ඉස්සෙල්ලා සමාජයක බිල සහෝදර මට්ටම එකක් තියෙනවා. ඉජා පරම්පරාවේ තමයි මේ දුර කොට. බගින්න සහෝදර සහෝදර. අතන මේ සත් පරම්පරාවේ ඉන්න මේ දෙන්න නන්දයි වාමයි කියන දෙන්න මේ සම්බන්ධයේ මනෝතාවයේ නම් කිසි ඇති වෙන අතහන් වල ස්ත්‍රී භාව රූප කුරුත භාව රූප වශයෙන් දෙකක් ගන්න වෙනවා. මේ ශරීරේ තමයි දැන් ඉන්ද්‍රිය භාවිත කිරීමේදී අරගෙන ඉන්නක බෙදලා සතහන් සතක්